කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්තුමන් තීරණය කරනවා කාබනික ඝන පොහොරත් ජෛව දියර පොහොරත් යෙදීම මගින් පමණක් කාබනික වගාව කරන්න බෑ මදි කියලා. ඒ අනුව තමයි තීරණය වෙන්නේ චීනයෙන් ගෙන්වන්න පොහොර. ඒ සියලුම තීන්දුව తీරන ගන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ඒ කටයුත්ත අසාර්ථක වුණයින් පසුව තමයි ඉන්දියන් මහ කොමසාරිස්තුමන් ඒ කමාහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියන් රජය සමග සාකච්ඡා කරලා ඔය ඉෆ්කෝ කියන ලෝකයේ තියෙන විශාලම සම්පකාර සේවය හරහා නිෂ්පාදනය වෙන නැනෝ නයිට්‍රජන් ලංකාවට ආනයනය කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් වෙන්නේ. මේ යෝජනාවන් සියල්ල කරන්නේ රජයේ නිලධාරීන්. අපිට ඕන ඕන දේවල් ගෙන්නන්න අපිට තීරණය කරන්න බෑ. මම දන්නේ ඇයි මේක මාව අල්ලගත්තේ කියලා. මොකද මම කිසිම අපේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඊයේ දවසේ ඒ ඉෆ්කෝ ආයතනයෙන් මේ ලංකාවට පත් කරලා තියෙන නියෝජිතයා ඉතාමත් පැහැදිලිව තමන් ගත්ත තීරණය ඒ වගේම රජයේ ආයතනත් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ පැහැදිලි කිරීම අනුව පැහැදිලි වෙන ඕනම කෙනෙක්ට මගේ අපේ සම්බන්ධතාවය මොකද්ද කියලා. නමුත් විපක්ෂය බංකොලොත් විපක්ෂය දන්නවා මේ කාබනික වගාව හරහා මේ කටයුත්ත සාර්ථක වෙනවා. සාර්ථක වුණොත් ඒ අය ගෙනියන මේ මඩ ප්‍රචාරයේ මෙදිනින් එහාට ජනතාව අතර ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒ අය දැන් උත්සාහයක් ගන්නවා. දැන් අලුතෙන්ම මේවා මේ කටයුත්ත කිරීමේ වගකීම පැවරලා තියෙන අපිව අධෛර්යමත් කරන්න. හැබැයි තාමත් පැහැදිලිව කියන්න ඕනේ මොන අභියෝග ආවත් මොන තර්ජන ගර්ජන ආවත් අපි මේ ගමන විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා නිතාමත් හොඳ තීරණයක් ගන්න.